දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා ඒගොල්ලොන්ගේ ආණ්ඩුවක් ආවහම වරායේ සේවකයින්ව ස්ථිර කරනවලු. ඉතින් එයාගේ ආණ්ඩුවක් කියන්නේ ආයි හීනෙන් තමයි. දැන් එතුමාට මෙහෙම කියන්න කිසිම අයිතියක් නැහැ. එතුමාගේ ආණ්ඩුව කාලේ තමයි ඔය සේවකයින් වරායට බඳව ගත්තේ. එහෙනම් බඳව ගන්නකොට එකපාරටම ස්ථිර සේවයට බඳව ගන්න තිබ්බනේ. එතුමා කරේ මොකද්ද? මෑන් පවර් සමාගමකට බාර දුන්නා. අපි දැන් නැහැ ඒවයින් කවුරු කවුරු හරි කොමිස් ගත්තද කියලා ඉවරලා. මෑන් පවර් සමාගමකට බාර දීලා දැන් ඒගොල්ලන්ව බිල්ලට දීලා දැන් කියනවා මේ අපි ආවම ස්ථිර කරන්න කියලා. මේක දෙබිඩි පිළිවෙතක්. නාවුක හමුදාපත්තුමා නිවැරදි හෝ තුමාව සුද්ධ කිරීමේ ව්‍යාපාරයක් මම කරන්නේ නැහැ. කෙසේ නමුත් ඒගොල්ලොගේ කාලේ රණවිරුවෝ. දැන් එතුමාට ද්‍රෝහියෙක් වශයෙන් හංවඩු ගන්න තමයි උත්සාහ කරන්නේ. මාර කෙලියම් මේක. මෙන්න මේක තමයි මේගොල්ලන්ගේ හෙළුව. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කියනවා ඒගොල්ලොන්ගේ ආණ්ඩුවක් ආවම වරාය පවර ගන්නවලු. පවර ගන්න අපි විකුණන්න එපා. අපි මේ මාතෘභූමියේ තියෙන එක බිම්මඟලක්වත් විකුණන්නේ නැහැ. ඩොලර් බිලියන 1.32 ක ණය කන්දරාවක් අරගෙන අනාගත පරම්පරාවත් ණයකාරයව කරන්න හදපු එක ඩොලර් බිලියන 1.1 ක චීන ආයෝජනය කරලා හවුල් ව්‍යාපාරයක් හැටියට තමයි අපි ගෙනියන්නේ. ඒ නිසා මහින්දානන්ද මහත්තයෝ අන්දන්න නම් එන්න එපා.